තෙන්නකෝණ්‍ය ඇ රත්නා ලාලිනී ජයකොඩි වේ මේ නම් දෙක ඔබට බොහෝ හුරු පුරුදුයි රත්නා ලාලිනී හා සම්පත් තෙන්නකෝන් එක්ව තනු කැදල්ල සොවින් පිරුණු කාලයකි මේ ඒ සම්පත් තෙන්නකෝන් මහතාගේ අකල් මරණය නිසා වෙනි මෙවර අපේ කතාබහ රත්නා ලාලිනී ජයකොඩි මහත්මිය සමගයි එතරම් සම්පත් තෙන්නකෝන් මහතාට මොකද වුනේ එයාව හරියට හොරු අරන් ගියා වගේ සම්පත් ටික කාලයක් අසනීපෙන් හිටියා එයා ඉස්පිරිතාලෙට ගියේ දනිස්වල අමාරුවකට බෙහෙත් ගන්න දනිස්වල කාටිලේජිය ගෙවී තිබුණාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරද්දී හෙළි වුණා ඔහුට සිරෝසිස් තිබෙන බව සම්පත් නිතරම කිව්වේ දනිස් දෙක සුව කරගෙන සිරෝසිස් සඳහා ප්‍රතිකාර ගන්නම් කියලයි ඒත් ඒ ටික කාලෙදී එයා අසනීප වෙන්න ගත්තා කොළඹ ජාතික මහරෝහලේ මාසයක් පමණ නේවාසිකව ප්‍රතිකාර ගත්තා හරියටම අවුරුද්දක් පමණ අසනීපෙන් හිටියා ඔය කාලෙදී එයා වෛද්‍ය උපදෙස් මත යම් යම් නිර්මාණවලට දායකත්වයේ සැපෙව්වා අන්තිමට හිරු නාලිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ සීයා තාත්තාගේ චරිතය නිරූපණය කළා ඒ නිසා එයා අසනීපෙන් සිටි වග වැඩි දෙනෙක් දැනගෙන හිටියේ නැහැ දිවිතුරා නාට්‍යයට සම්පත්ව ගැලපෙනවාමයි කියලා චාමර ජයවීර තමයි එයාව ටෙලිනාට්‍යයට සම්බන්ධ කරගත්තේ පිළිය රූපගත කිරීම කරන නිසා මම මුලින් එයට අකමැති වුණත් පස්සේ සම්පත්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා මම එයට කැමැත්ත දුන්නා කොහොම හරි සම්පත්ත බී පොසිටිව් අක්මාවක් අවශ්‍ය වුණා අක්මාවක කොටසක් නම් ඉන්දියාව සිංගප්පූරු වැනි රටවල ඇති රෝහල්වල ශල්‍ය කර්මයක් මගින් සිදු කරනු ලබනවා නමුත් සම්පත්ත අවශ්‍ය වුණේ සම්පූර්ණ අක්මාවක් එහෙම අක්මාවක් ලබාගත හැක්කේ මොලේ මියගිය අයෙකුගෙන් හා ඔහුගේ නෑදෑයන්ගේ කැමැත්තෙන් දෛවී විසින් සම්පත්ත සම්පූර්ණ අක්මාවක් පරිත්‍යාගශීලී අයෙකුගෙන් ලැබුණා සත්කම සිදු කළා ඒ සාර්ථක දුවා එම සත්කම කරද්දී සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු කරනවා ඒ ආගන්තුක අවයව ශරීරයේ ප්‍රතික්ෂේප කරන නිසා සම්පත්ගේ ශරීරයේ තේ විදිහටම ප්‍රතිශක්තිකරණය අඩු කළ තිබුණේ ඒ අතරේ තමයි ඔහුගේ සිරුරට විෂ බීජයක් ඇතුල් වෙලා තියෙන්නේ ඒ හේතුවෙන් ඔහු ජීවිතය අතහැර ගියා සම්පත්ගේ ජීවිතය රැකගැනීමේ කටයුත්තේදී අපට කොළඹ මහරෝහල 86 වාට්ටුවේ වෛද්‍යවරුන් ලොකු සහයක් දැක්වුවා මං ඔවුන්ට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා සම්පත් අසනීප වුණහම කලා ලෝකයේ අයගින් ලැබුණ සහයෝගය කොහොමද බොහෝ දෙනෙකුගේ සහය ලැබුණා ජාතික රෝහලේ දැරිසත්කාරයකගේ ප්‍රතිකාර ලැබෙනකොට විවිධ රිපෝට් හදිසි ඖෂධ පිටින් ගේන්න අවශ්‍ය වුණා ඒ කාලේ අපිට ආර්ථික ප්‍රශ්න ඇති නොවුණාම නෙමෙයි අපි දන්න කින බොහෝ දෙනෙක්ගෙන් උදව් උපකාර ලබා ගත්තා නිර්මිනී සිගිරා වැනි සහෝදරියෝ මට රෝහලට යන්න බැරි වෙලාවට ගියා ඒත් මං හුඟක් වෙලාවට කාටවත් කරදර කරන්න ගියේ නැහැ අපේ ප්‍රශ්න අපිම දරා ගන්න ඕනි කියලා හිතුවා ඒ තුඟ දෙනෙක් අපිට උදව් උපකාර කළා නම් වශයෙන් නොකීවත් මං ස්තුතිවන්ත වෙනවා මගේ සහෝදර සහෝදරියෝ සම්පත්ගේ සහෝදර සහෝදරියෝ හැමෝම සම්පත් වෙනුවෙන් විශාල මහන්සියක් වුණා ඔබ හා සම්පත්ගේ දෙන හැඳුනුම්කම් ඇසුර සමීප ඇතුණේ කොහොමද සම්පත් වේදිකා රංගනයට ඇවිත් තිබුණේ 1970 දශකයේ මම වේදිකාවට එන්නේ 1980 දශකයේ 1982 සුබ සන්ධ්‍යාවක් වේදිකා නාට්‍යයත් 1983 තුම්මාන්සල වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙමින් මම වේදිකාවට මුල් කාලයේම යෞවන සම්මාන දිනා ගන්නට වාසනාවන්ත වුණා ඒ හරහමඩ සුගතපාලද සිල්වා ඩග්ලස් සිරිවර්ධන ජයලත් මනෝරත්න කේබී හේරත් රංජිත් ධර්මකීර්ති ආදී දෙවන්තීන් දැන හඳුනා ගන්නටත් ඒ හරහා වේදිකා නාට්‍ය නිර්මාණවලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා ඔය කාලෙදී ලාල් අයියා ශ්‍රියන්ත අයියා ආදීත් හඳුනා ගන්න ලැබුණා සම්පත් අයියා හමු වෙන්නෙත් ඔය කාලෙදිමයි ඔහුත් මම තුම්මන්සල වේදිකා නාට්‍ය හා සුබ සන්ධ්‍යාවක් නාට්‍ය ජලත් මනෝරත්නයන්ගේ පුත්‍ර සමාගම වේදිකා නාට්‍යයේ එකට රඟපෑවා පෙම්වතුන් ලෙස වේදිකා නාට්‍ය දීර්ඝ කාලයක් පුහුණු වීම කරන නිසා අපට නිතර නිතර මුණගැහෙන සිදු වුණා මං ඒ කාලයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ ගත කරමින් හිටියේ මට හමුණු පුද්ගලික චරිත අතර සම්බන්ධ සුවිශේෂී චරිතයක් ඔහු ඉතා තැම්පත් වැඩිය කතා බහ කරන චරිතයක් නෙවෙයි මගේ රංගනයන් ගැන ඔහු සතුටින් මා සමග කතා බහ කරලා තියෙනවා ඒ රංගන ශිල්පියෙක් විදිහට නමුත් ඔය අතරේ ඔහු මට ප්‍රේම ආරාධනාවක් කළා මට ටිකක් පුදුමත් හිතුණා ඒ නමුත් ඒ වෙනකොට මට පෙම්වතෙක් හිටියේ නැහැ ඒ නිසා මං ඔහුට කැමැත්ත දුන්නා ඔහු කොහොම කෙනෙක්ද ඇත්තටම ඔහු හරිම ආදරණීය පුද්ගලයෙක් මාව ඉතා හොඳින් වටහා ගත්ත කෙනෙක් ඒ වගේම මාව ඉතා හොඳින් බලාගත් කෙනෙක් අපි දෙන්න අතර වයස් පරතරය අවුරුදු 5ක්
ඔහු මාව අයියා කෙනෙක් වගේ බලාගත්තා මගේ පවුලේ අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි සම්පත්ගේ පවුලේ අක්කලා පස් දෙනෙක් සම්පත්ගේ අම්මා මාව නැල්ලේ තාත්තා ගම්පොළ පැත්තේ ඔහු වෘත්තියෙන් විදුහල්පතිවරයෙක් සම්පත්ලා පුංචි කාලෙම තමයි සම්පත්ලාගේ තාත්තා අන්තර වෙලා තියෙන්නේ ඒ නිසා සම්පත්ගේ අම්මා දරුවන් අරගෙන කළුබෝවිලට ඇවිල්ලා තියෙනවා සම්පත්ගේ ලොකු මාමා ඒ දවස්වල ඉඳලා තින්නේ කළුබෝවිල සම්පත් ඉස්කෝලේ යන්නේ ඔහුගේ යාළුවෝ වැඩි දෙනා ඉන්න කළුබෝවිල නුගේගොඩ පැත්තේ ඉස්කෝලේකට සම්පත් ඉතාම සහයෝගී පුද්ගලයෙක් ඔහු ඉතා ඉක්මනින් කාටවත් ලන් නොවුනත් සමීප සම්බන්ධතා ගොඩනගා ගත්තේ නැති වුණත් ඔහු මිනිසුන් හොඳින් අධ්‍යයනය කර තමයි ඇසුරට ගන්නේ අපි වගේ කලබලයෙන් දුටු ගමන් හිතවත්කම් ඇති කරගන්නේ නැහැ ඔහු ආගමට දහමට තිබුණේ මොන වගේ කැමැත්තක්ද අපි දෙන්නම උපතින් බෞද්ධ පරිසරයක් ඇති පවුල්වල අයයි සම්පත් නිස්කලංක පරිසරයක තියෙන පුදබිම් වලට හරි කැමැත්තක් දැක්වුවා ගහකොළ වලින් පිරලා තියෙන පන්සල් වලට ගිහින් බෝධි වන්දනා කරන්නේ වතාවත් කරන්න හරිම කැමති නිවාඩු පාඩු වෙලාවට අපි එහෙම තැන් හොයාගෙන ගිහින් තියෙනවා ඔබ දෙපළම එකම ශේස්ත්‍රේ දෙන්නම කාර්ය බහුලයි නේද ඔහු මං හුඟක් වැඩ කරන කෙනෙක් එකක් මගේ ගුරු වෘතිය අනික කලා කටයුතු සම්පත් නිතරම වැඩ එක්ක හිටියේ අපේ පුතා මංජිත තෙන්නකෝන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා පුතාගේ වැඩ කරගනිද්දී මේ ගෙදර සම්පතුයි මමයි අපේ වැඩ කරගත්තා පුතා ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ඔහු ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත්තා දැන් ඕම් කියන සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයෙක් හා ගායකයෙක් ලෙස කටයුතු කරනවා මුල් කාලේ ඔහු කලාවට ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැහැ පාසලේදී වුණත් කලා කටයුතු වලට සම්බන්ධ වෙන උනන්දුවක් දැක්වුවේ නැහැ ඒ පිළිබඳව සම්පත් හිටියේ හරිම දුකෙන් කනගාටුවෙන් ඒ පුතා පස්සේ කාලයක කලා කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන්න පටන් ගත්තා මේ දිනවල හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරේ ටෙලිනාට්‍ය සන්තුෂ්ගේ චරිතය හු කරනවා මේ ගැන දැකලා අහලා සම්පත් හරියට සතුටු වුණා එයාගේ යාළුවෝ හම්බුණාම කියනවා අපේ පුතත් දැන් රඟපානවා ටීවී එකේ බලන්න කියලා දැන් පුතාට අවුරුදු 26ක් අපි තුන්දෙනාම කාර්ය බහුලයි රැට අපි කතා කරනවා හෙට දවසේ මොනවද කරන්න තියෙන්නේ කියලා මං උදේට ගෙදරින් යන්නේ තාත්තරයි පුතාටයි කෑම හදලා මොන තරම් කාර්ය බහුලුණත් ගෙදර වැඩ කටයුතු අතපසු කරන්න මං කැමති වුණේ නැහැ එහෙම අතපසු වීමක් සිද්ධ වුණොත් ඒ ගැන සම්පත්වත් පුතාවත් මගෙන් ප්‍රශ්න කළත් නැහැ බොහෝ වෙලාවට සම්පතුයි මම එකවර එළියට යනවා සමහර දවසට අපි තුන්දෙනා මුණ ගැහෙන්නේත් නැහැ එකම ගෙදර හිටියත් පුතා යාගේ කලා කටයුතු ඉවර වෙලා රාත්‍රියට එනකොට අපි නිදි අපි උදේ වැඩට යනකොට පුතා නිදි අපිට එහෙම එකට ඉඳලා කතා බහ කරන්නට අවස්ථාව ලැබෙනවා හරිම අඩුයි කාර්යබහුල ජීවිත ගත කරන අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඒක ඒත් එහෙම සිද්ධ වෙන්න හොඳ නෑ කියන එක දැන් මට තේරෙනවා සම්පත් ඔබේ කලා කටයුතු වලට මොන වගේ සහයෝගයක්ද දුන්නේ ඇත්තටම බොහෝ වේදිකා නාට්‍යවල අපි දෙන්නා එකට වැඩ කළා ඔහුට පිටපතක් ලැබුණාම මං කියවෙනවා මට පිටපතක් ලැබුණාම ඔහු කියවෙනවා සමහර පිටපතක් මං ප්‍රතික්ෂේප කළොත් ඔහු ඒක හොඳින් කියවලා තේරුම් අරගෙන ඔයාගත්ත තීරණය හරි කියලා කියනවා සමහර වෙලාවට මේක හොඳ චරිතයක් මේක වට කරන්න පුළුවන් කියලා මම දිරිගන්වනවා මං රඟපෑ තුම්මන්සල සුබ සන්ධ්‍යාවක් වගේම ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ ප්‍රේමතී ජයතී සෝකෝ නාට්‍යවල මා රඟපෑ චරිත පිළිබඳව ඔහු මහත් උනන්දුවෙන් කතා බහ කරලා තියෙනවා ඒ වගේම රංගනයේදී මගේ අඩුපාඩු දුටු හොත් ඒ මගේ මූණටම කියනවා ඒ වගේම ඒ පිළිබඳව විවේචනය කරන්නට ඔහු කවදාවත් පසුබට වෙන්නේ නැහැ ඔහු නිතරම කිව්වේ අපි කරන දේ හරියට කළ යුතුයි කියලායි වුණාම අපිට අපේ ජීවිත මග හැරෙනව නේද ඔව් ඔබ හරි කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනෙකුට ඒ දේ සිද්ධ වෙනවා අපේ පුතාට අවුරුදු 6ක් වෙනකන් ගයන් විතරණයට කියලා ඡායාරූප ගත්තා පුතාට අවුරුදු 26ක් වෙද්දී අපිට ඒ වගේ ඡායාරූපයක් ගන්න උනුණා මං ඒ ගැන පුතාටත් සම්පත්තක් කිව්වා ඔව් අපි එකක් ගනිමු කියලා කතා බහ වුණත් අපිට ඒ සඳහා වෙලාවක් වෙන් කරගන්න බැරි වුණා ඒක අතකින් මං ඊට වඩා උනන්දු වුණා නම් එහෙම කරගන්න තිබුණා ඒත් දැන් අපිට පවුලේ ඡායාරූපයක් කියලා පෙන්වන්න අපි තුන්දෙනාගේ ඡායාරූපයක් නැහැ අපි කාට හරි ආදරේ කරනව නම් කරුණාව දක්වනව නම් යමක් කරනවා කියනව නම් ඒක හිතට දැනුණු වෙලාවට කියන්න කරන්න ඕන කල් දැම්මොත් ඒ අවස්ථාව අපිට නැවත උදා වෙන්නේ නැති වෙන්න පුළුවන් සම්පත් අසනීප වෙලා රෝහල් ගත වෙලා ඉන්නකොට පුතා පුදුමාකාර කැපවීමක් කළා ඔහු නිදි වරාගෙන රැයක් දවාලක් නැතුව දැඩි සත්කාර ඒකකේ ළඟ වාහන තියාගෙන රෝහල් භූමියේ පසක හිටියා ඒත් පුතා කියන මාමට අප්පච්චිත් එක්ක මීට වඩා කාලයක්
සමීපව ගත කරන්න තිබුණා කියලා බොහෝ වෙලාවට බොහෝ දිනකට වැඩ රාජකාරී බහුල වුණාම අධ්‍යාපන කටයුතු නිසා හෝ වෙන යම් කටයුත්තක් නිසා මේ තත්ත්වය මගහැරෙනවා. දැන් මේ ගෙදර ජීවත් වෙන්නේ මමයි පුතයි. පුතාට මේ සමාජයේ ජීවත් වෙන්නට මම නැතත් සම්පත් නැතත් හැකියාව තියෙනවා. ඔහුට ජීවිතයට තනියෙන් මුහුණ දෙන්න හැකි අයුරින් අපි ඔහුව හදලා වටලා තියෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා. පුතා දැන් මා ගැන නිතර හොයලා බලනවා. මම උදේට යන්නේ කොහොමද, හවසට ගෙදර එන්නේ කොහොමද, මගේ කෑම බීම කොහොමද, මේ හැම දෙයක්ම ඔහු ගෙදරින් පිට හිටියත් ගෙදර හිටියත් හොයලා බලනවා. සම්පත් එක්ක මම වැඩි කාලයක් ගත කළ නිසා ඔහු නැති අඩුපාඩුව මට තදින්ම දැනෙනවා. සමහර වෙලාවට ඔහු මං සමීපෙන් ඉන්නවා කියලා දැනෙනවා. පුතාගේ අනාගතයේදී ඔහු වඩාත් සමීපව සිටිය යුතු කාලයකයි ඔහු අපිව අතහැරලා ගියේ. ඔහුට තවත් සෑහෙන කාලයක් ජීවත් වෙන්න තිබුණා. අපේ අවාසනාවකට ඔහු අප අතහැර ගියා කියලා දැනෙද්දී හිතෙද්දී හිතට දැනෙන දේ වදන් බවට පත් කරගන්න බැහැ. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.